සම්මුඛ සාකච්ඡාවකදී ඔබ ඒ සඳහා සකස් විය යුත්තේ කෙසේද යන්න ඔබ යම් වීසාවකට අයදුම් කර තිබෙනවා නම් බොහෝ විට ඔබට ඒ සඳහා ඇරයුම් කැඳවුම් ලැබෙන්නට පුළුවන් එහෙම නැත්නම් ඇඩ්මිනිස්ට්‍රේටිව් අපීල්ස් ට්‍රයිබුනල් එතනදීත් ඔබට සාකච්ඡා වලට කැඳවනවා අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔස්ට්‍රේලියානු නීතිය සහ ඔබ පරිසරයන් සමගින් එකතු වෙලා සිටින ඔබ සියලු දෙනාටම ඉතින් අද දිනේදීත් විශ්වවාහිනී නාලිකාව වර්ණා ලීගල් ආයතනය සමග එකතු වෙලා විශේෂයෙන්ම වර්ණා ලීගල් ආයතනයේ ප්‍රධාන නීතිඥය ඒව ඔස්ට්‍රේලියාවේ සොලිසිටර්වරියක් බැරිස්ටර්වරියක් නොතාරිස්වරියක් වන මදු වර්ණකුලසූරිය මහත්මිය සමග එකතු වෙලා තමයි අපි මේ වැඩසටහන ඔබ වෙතට ගෙන එන්නේ. ඉතින් අද දිනේදී අපි අවධානය යොමු කරන්නේ ඉතින් ඔබට වැදගත් වන විශේෂ නීතිමය කටයුත්තක් පිළිබඳව. අපි දන්නවා විවිධ වීසා කාණ්ඩ යටතේ විවිධ වීසා කාණ්ඩ යටතේ පවතින නීති රීති අනුව ඇතැම් අවස්ථාවලදී ඔබට සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉතින් මේ එවන් වූ ආගමන විගමන කටයුත්තක් සම්බන්ධව පවතින මේ සම්මුඛ සාකච්ඡාවකදී ඔබ ඒ සඳහා සකස් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව තමයි මදු වර්ණකුලසූරිය මහත්මිය ඔබව අද දිනේදී දැනුවත් කරන්න. ඉතින් මදු අපි ඔබ විශ්වවාහිනී වැදිරියට සාදරයෙන් පිළිගන්නවා. විශේෂයෙන් මදු වර්ණකුලසූරිය මහත්මිය ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ ඉතාමත් සුවිශේෂී වැදගත් චරිතයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබ සියලු දෙනාටම ඔස්ට්‍රේලියාවේ පවතින අපි මේ නොදන්නා නීති රීති පිළිබඳව ඔබව දැනුවත් කරමින් ඇය යොමු වන්නේ උතුම් වූ සමාජ සත්කාර ක්‍රියාවක. ඉතින් වෙනද වගේම ඇය අද දිනේදීත් එයයි බලාපොරොත්තු වන්නේ ඔබට මේ නොදන්නා රටක ඉඳන් අපි විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉඳන් නොදන්නා රටකට පැමිණෙන ඔබට ඒ රටේ නීති රීති පිළිබඳව දැනුවත් කරන උතුම් ක්‍රියාවක තමයි ඇය මේ නිරත වන්නේ. ඉතින් ආගමන විගමන කටයුත්තක් සම්බන්ධව සම්මුඛ සාකච්ඡාවක් සම්මුඛ පරීක්ෂණයක් සිදු කිරීමේදී මොන වගේ දෙයක්ද වෙන්නේ? සම්මුඛ පරීක්ෂණයක් කෙසේද සිදුවන්නේ මදු? ඕකේෂානි, මෙතනදී අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්මුඛ සාකච්ඡාවකට. එහෙම නැත්නම් අපි කියනවා ඉමිග්‍රේෂන් ඉන්ටර්වියු. ඔබ යම් වීසාවකට අයදුම් කර තිබෙනවා නම් බොහෝ විට ඔබට ඒ සඳහා ඇරයුම් කැඳවුම් ලැබෙන්නට පුළුවන් මේ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙන්නට කියලා. මීට අමතරව හේෂානි, ඇත්තටම ඔබ වීසාවක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා නම් ඔබ AAT එහෙම නැත්නම් ඇඩ්මිනිස්ට්‍රේටිව් අපීල්ස් ට්‍රයිබුනල් එතනදීත් ඔබට සාකච්ඡා වලට කැඳවනවා. ඒ වගේ අවස්ථාවකත් ඒ වගේම සමහර වෙලාවට අධිකරණයටත් ඔබ වීසාවක් ප්‍රතික්ෂේප වීම තුළ අධිකරණයට ගිහින් තිබෙනවා නම් ඒ අධිකරණයට යාමේදී මොන වගේ සූදානමකින් යා යුතුයිද, මොනවද ඔබ රැගෙන යා යුත්තේ කියන දේවල් තමයි අපි අද සාකච්ඡා කරන්නේ. හොඳයි. දැන් ඔව් අපි ඒ අපි මොන වගේ දේවල්ද රැගෙන යන්න ඕනේ මදු? ඔව් හේෂානි, මේ ඉතාම වැදගත්. මොකද බොහෝ දෙනෙක් දන්නේ නැහැ කලබලයට පත් වෙනවා මේ ඉල්ලීම් ලිපියක් ලැබුණාම ඔබට නිශ්චිත දිනයක නිශ්චිත වේලාවක මේ අදාළ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වෙන්න යයි කැඳවුම් ලැබුණාම. වර්තමානයේදී COVID-19 තත්ත්වයත් එක්කලා ගොඩක් වෙලාවට සමහරලාට Zoom, WebEx වගේ තාක්ෂණ ඔස්සෙත් මේ සාකච්ඡා සිදු වෙනවා. නමුත් මේ ඉදිරිපත් කළ යුතු ලියවිලි වල සහ මුහුණ දීමේදී මේ ඔබ සූදානම් විය යුතු ආකාරය බොහෝ විට එක සමානයි. ඉතින් ඔබ ඉන් පර්සන් එහෙම නැත්නම් ඔබ පුද්ගලික වශයෙන් අදාළ ස්ථානයට ගියා වුණත් ඔබ දුරස්ථව පරිගණකයේ ඔස්සේ සම්බන්ධ වුණා වුණත් මේ විදිහට ඔබ සූදානම් වෙන්නට ඕනේ. ඉතින් මෙතනදී මොනවද ඔබ රැගෙන යා යුත්තේ? ඒ වැදගත් ප්‍රශ්නයක් හේෂානි. විශේෂයෙන් මට දැනුම් දෙන්නට කියන්නට අවශ්‍යයි ඔබ දන්නවා ඔබ ඉමිග්‍රේෂන් එක එහෙම නැත්නම් ඔස්ට්‍රේලියාවේ අපි වික්ටෝරියා වුණු ප්‍රාන්තය ගැන කතා කළොත් එහෙම ඒ අදාළ සංක්‍රමණ ආයතනය සංක්‍රමණ රාජ්‍ය ආයතනයට ඔබට ඉස්සර යාමේ හැකියාව තිබුණා කිසිම කැඳවීමේ ලිපියක් නැතුව වුණත්. බොහෝ දෙනෙක් දන්නවා No. 2 Lonsdale Street Melbourne මේ ස්ථානයේ පවතිනවා අදාළ කාර්යාලය. බොහෝ දෙනෙක්
අතීතයේදී ඒ කැඳවීම් ලිපියක් නැතුව අරයුමක් නැතුව වුණත් මේ ස්ථානයට ගියා. නමුත් දැන් ඔබට හිමිට යන්නට පුළුවන් කමක් නැහැ. ඔබට අනිවාර්යයෙන්ම කැඳවීමේ ලිපියක් ලැබෙන්නට ඕනේ ඔබ ඒ එතනට යනවා නම්. එතනදී ඔබට ඒ ලිපිය ලිපිය තුල බාකෝඩ් එකක් ඒ දත්ත කිරීමක් සටහන් වෙනවා ඒ අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුයි ඒ අදාළ ස්කෑන් යන්ත්‍රයට ඇතුල් කර ඒ කියවීම ලැබුණාට පසුව තමයි ඔබට ඔවුන් ටිකට් එකක් ලබා දෙනවා එයින් පසුව තමයි ඔබට ඒ කාර්යාලය ඇතුළට යාමට පවා හැකියාව ලැබෙන්නේ ඉතින් මේ ඉල්ලීමේ ලිපිය එහෙම නැත්නම් ආරාධනා ලිපිය ඔබ අනිවාර්යයෙන්ම ඔබ එහි මුද්‍රිත පිටපතක් රැගෙන ආ යුතුයි ඔබ අදාළ කාර්යාලයට මේ ඉමිග්‍රේෂන් කාර්යාලයට යාමේදී මේට අමතරව හේෂානි ඔබ කවුද ඔබ මේ ඉල්ලීමේ ලිපිය රැගෙන යන පමණින් ඔබ අදාළ පුද්ගලයාද කියන එක ඒ අදාළ නිලධාරීන් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබ ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන ලේඛන ඔබ කවුද කියලා කියන ලේඛන ඔබ රැගෙන යා යුතුයි. උදාහරණයක් විදිහට ඔබගේ විශේෂම අනන්‍යතා සහතිකය තමයි ඔබගේ ගුවන් ගමන් බලපත්‍රය. ඊට අමතරව ඔබගේ උපන් සහතික වෙන්නත් පුළුවන්. ඔබගේ රියදුරු බලපත්‍ර වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ විවාහ සහතික ඔබට ලංකාවෙන් නම් නිකුත් කර තිබෙන ජාතික හැඳුනුම්පත් මේ වගේ ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන ලිපි ලේඛන ගණනාවක් ඔබ සතුව තියෙන්නට පුළුවන් අපි ඕස්ට්‍රේලියාව කතා කළොත් එහෙම තවත් තිබෙනවා ඒජ් ප්‍රූෆ් කාඩ් වගේ ඒවා ඒ වගේම නීති විරෝධී සංක්‍රමණිකයෙක් විදියට ඔබ රට තුළට ඇතුළු වුණා නම් ඔවුන් ඉමි කාඩ් යනුවෙන් කාඩ් එකක් හඳුන්වලා දීලා තිබෙනවා හැඳුනුම්පතක් ඉතින් මේ අදාළ ලියකියවිලි ඔබ රැගෙන යා යුතුයි මේ සංක්‍රමණ සමුක සාකච්ඡාවට ඔබ යනවා නම් මීට අමතරව හේෂානි ඔබ සමහර කඩදාසි මේ රැගෙන යන කඩදාසි උදාහරණ විදියට ඔබගේ විවාහ සහතිකය ඔබ රැගෙන යනවා උපන් සහතිකය ඔබ රැගෙන යනවා ලංකාවේ සිංහලෙන් නිකුත් කරපු සහතිකය ඉතින් ඔවුන්ට කියවා ගන්නට හැකියාවක් නැහැ ඔවුන් දන්නේ නැහැ ඒ තුළ මොනවද සඳහන් වෙන්නේ කියලා. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම ඒක නිසා එහි ඉංග්‍රීසි පරිවර්තනයක් රැගෙන ආ යුතුයි. අපි දන්නවා ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් මේක අනිවාර්යෙන් රැගෙන ආ යුතුයි ඔවුන් හමුවට අදාළ සිංහල ලේඛනය සමග හෝ දෙමළ ලේඛනය සමග. ඉතින් මේ රැගෙන යාමේදී ඔවුන් විශේෂයෙන් බලනවා එය නාටි ට්‍රාන්ස්ලේෂන් එකක්ද කියලා. නාටි ඒ විශේෂ අදාළ පරිවර්තකයන් විසින් පරිවර්තනය කරන ලද්දක්ද මේ නාටි කියලා කියන්නේ හේෂානි National Accreditation Authority for Translations and Interpretations මේ නාටි ආයතනයේ ඒ සුදුසුකම් සහතිකලත් පරිවර්තකයන් විසින් තමයි සහතික කළ යුත්තේ පරිවර්තනය කළ යුත්තේ ඒ ඔබේ ලේඛනය ඒ තමයි ඔවුන් බාරගනු ලබන්නේ මීට අමතරව ඔබට සමහර වෙලාවට මේ ගෙනියන කඩදාසිය ඒ කියන්නේ අපි ආයෙත් කතා කළොත් ඔබගේ උපන් සහතිකය වෙන්න පුළුවන් ඔබගේ උපන් සහතිකයේ මුල් පිටපත තිබෙන්නේ ලංකාවේ වෙන්නට පුළුවන් ඉතින් ඔබ ගාව තිබෙන්නේ පිටපතක් ඉතින් මේ පිටපත ඔවුන් බාරගන්නේ නැහැ ඔවුන්ට ඒ පිටපතක් නම් ඒ සත්‍ය පිටපතක් බවට සහතිකයක් අවශ්‍යයි. ඉතින් ඔබගේ පිටපත සත්‍ය පිටපතක් බවට ප්‍රූෆ් කොපි ඒ සහතිකය ලබා ගන්න ඔබ රැගෙන ආ යුතුයි. ඉතින් කාටද මේ සත්‍ය පිටපත් විදියට සහතික කරන්නට පුළුවන්? ඔබ දන්නවා JP සමාදාන විනිශ්චයකරුවෙක් ඉදිරියට ඔබට යන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවේ පොලිසි වල ඒ සමාදාන විනිශ්චයකරුවන් සේවය කරනවා ඔවුන්ගේ සේවය ලබා දෙනවා ඒ නිලධාරියකින් ඔබට ඒ ලබා ගන්නට පුළුවන් ඊට අමතරව නීතිඥවරයෙකුගෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් හෙද නිලධාරියෙකුගෙන් එහෙම නැත්නම් ඔබගේ ඖෂධ වේදියාගෙන් එහෙමත් නැත්නම් ඩෙන්ටිස්ට් ඔබගේ දන්ත වෛද්‍යවරයාගෙන් එහෙමත් නැත්නම් සංක්‍රමණ නියෝජිතයෙක්ගෙන් වෙන්න පුළුවන් මයිග්‍රේෂන් ඒජන්ට් හැබැයි මෙතනදී ඔබ විශේෂයෙන් ඔවුන් සඳහන් කරනවා ලියාපදිංචිය ඉවත් නොකළ සංක්‍රමණ නියෝජිතයෙක් කියලා. ඒ කියන්නේ දැනට ලියාපදිංචිය පවතන සංක්‍රමණ නියෝජිතයෙක්ගෙන් ඔබට පුළුවන් ඒ සත්‍ය පිටපතක් බවට තහවුරු කරගන්නට. ඉතින් මේ වගේ අදාළ නිලධාරීන්ගෙන් තමයි නැතහොත් ඔබ දන්න නොතාරිස්වරයෙක්ගෙන් මේ අයගෙන් තමයි සහතික කර මේ සත්‍ය පිටපත් බවට ඔබ යා යුත්තේ රැගෙන යා යුත්තේ සමහර වෙලාවට ඔබගේ පවුලට අලුත් දරුවෙක් ඇතුල් වෙයි
සිටින්නට පුළුවන් හේෂානි නමුත් ඒ දරුවාට ගමන් බලපත්‍රයක් නැතිව තිබෙන්නට පුළුවන්. එතකොට ඒ දරුවා සම්බන්ධයෙන් අනන්‍යතාවය තහවුරු කරනවා නම් ඔබ අදාළ දරුවාගේ උපැන්න ඔස්ට්‍රේලියාවෙන් නිකුත් කර තිබෙනවා වෙන්නට පුළුවන්. උපැන්න අරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දරුවාගේ උපත් ලේඛන අදාළ රෝහල විසින් නිකුත් කළ උපත් ලේඛන ඒ අදාළ කඩදාසි අරගෙන යන්නට පුළුවන්. හොඳයි මදු. දැන් අපි මෙවන් ආකාර වුණ වගේ ලේඛනද ලිපි ලේඛනද ඔබ රැගෙන ආයුත්තේ ඉතින් මොකක්ද මේ සම්මුඛ සාකච්ඡාවදි සිදුවන්නේ කියලා ඔබට පැහැදිලි කරා. ඉතින් ඊළඟට අපි බලාපොරොත්තු වන්නේ ඔබ දන්නවා ඔස්ට්‍රේලියාව කියන්නේ මේ ලිපි ලේඛනවල තොරතුරුවල රහස්‍යභාවය උපරිමයෙන්ම ආරක්ෂා කරන රාජ්‍යයක්. ඉතින් මේ හින්දා අපි හිතුව මදු ඔබත් සමඟ කතා කරන්නට මේ ඔබ මේ සම්මුඛ සාකච්ඡාවන්ට මුහුණ දෙන පුද්ගලයින්ගේ තොරතුරුවල රහස්‍යභාවය මොන ආකාරයෙන්ද ආරක්ෂා වෙන්නේ සහ ඒවා දැකෙන්නේ කොහොමද කියන දේ පිළිබඳව කතා කරමු. ඒක හොඳ ප්‍රශ්නයක් හේෂානි. මොකද ඔබට බයක් සැකයක් ඇති වෙන්නට පුළුවන් මං ඉදිරිපත් කරන ලිපි ලේඛන හෝ මං ඉදිරිපත් කරන තොරතුරු. සමහර වෙලාවට ඔබ ශ්‍රී ලංකාවෙන් පැමිණි පුද්ගලයෙක් ශ්‍රී ලංකාවට යන්නට බැහැ කියලා ඔබ ආරක්ෂක වීසාවක් අයදුම් කර තිබෙනවා. ඔබ ශ්‍රී ලංකාවට යන්නට බැහැ කියන කාරණා සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා වෙන්නට පුළුවන්. ඉතින් මේ තොරතුරු වල රහස්‍යභාවය කොයි ප්‍රමාණයෙන් ආරක්ෂා වෙනවද කියන එක. මොකද ඔබට බය හිතෙන්නට පුළුවන් මම නැවත ශ්‍රී ලංකාවට යාමේදී මේ තොරතුරු ශ්‍රී ලංකාව දැනගත්තොත් මට කොයි විදිහකට කොයි තත්ත්වයකට මුහුණ දෙන්නද සිදුවේද. ඉතින් මේ සාධාරණ සැකයක් තත්ත්වයක් හේෂානි. ඇත්තටම ඔස්ට්‍රේලියාව මේ ඔබේ තොරතුරු වල සහ ඔබගේ ලිපි ලේඛන වල රහස්‍යභාවය සම්බන්ධයෙන් ඉතාම දැඩිව ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරනවා. ප්‍රයිවසි ඇක්ට් එය ඔස්ට්‍රේලියාව තුළ පවතින පනතක්. මේ පනත යටතේ ඔබගේ මේ තොරතුරු වල ආරක්ෂාව ඉතාම හොඳින් තහවුරු කරනවා ඔවුන්. ඔබ ඔවුන්ට ඉදිරිපත් කරන ලියවිලි සහ තොරතුරු ඔවුන් ඉතාම ආරක්ෂා සහිතව ඔවුන් සතුව තබා ගන්නවා. මෙතනදී ඒ ලබා දෙන්නේ කාටද කියන එක ගැන ඔබට හිතෙන්නට පුළුවන්. කොයි වගේ ආයතනවලට උන් ලබා දෙනවද කියන එක යම් හේකින් එම අදාළ ආයතන එම අදාළ තොරතුරු ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වුණහොත් නීතිය යටතේ ඔවුන්ට ඒ ලබා දෙන්නට පුළුවන්. ඊට අමතරව ඔබ ආරක්ෂක වීසාවක් ආයදුම් කළ පුද්ගලයෙක් නම් සමහර විට ඔබ පසුකර ආ රටවල් යම් හේකින් ඔබගේ විස්තර ඉල්ලනවා නම් අපි උදාහරණයක් විදිහට කියනවා නම් ඔබ ශ්‍රී ලාංකිකයෙක් ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණියේ ඉන්දුනීසියාව හරහා ඉන්දුනීසියාවට ගිහිල්ලා ඉන්දුනීසියාවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ දැන් ආරක්ෂක වීසාවක් ඉල්ලුම් කර තිබෙනවා. එතකොට ඉන්දුනීසියාවේ යම් හේකින් ඔබගේ විස්තර ඉල්ලනවා නම් ඔවුන් ඒ ලබා දිය යුතුයි ඒ අවශ්‍ය නීතිමය පසුබිම යටතේ. ඒ වගේම තමයි මං කලින් සඳහන් කළා වගේ ඔස්ට්‍රේලියාවේ යම් යම් ආයතන අපි හිතමු පොලිසිය වෙන්න පුළුවන් උසාවිය වෙන්න පුළුවන් ඔබගේ අවශ්‍ය දත්ත හෝ ලේඛන ඉල්ලුම් කරත් ඔවුන්ට ලබා දෙනවා. ඉතින් ඒ සීමාවන්ට යටත්ව නමුත් ඉතාම සුපරීක්ෂාකාරීව ඔවුන් ඔබගේ මේ දත්ත සහ ඔබගේ විස්තර ඔවුන් ආරක්ෂා කරනවා. මෙතන තව කාරණයක් මම කියන්නම් හේෂානි. ඔබ යම් හේකින් ආරක්ෂක වීසා ඉල්ලුම් කරුවෙක් නම් අප පහසුගිය සතියේ කතා කළා මේ ආරක්ෂක වීසා ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන්. ඉතින් යම් හේකින් ඔබ ආරක්ෂක වීසා ඉල්ලුම් කළ පුද්ගලයෙක් නම් හැබැයි ඔබගේ ආරක්ෂක වීසාව ප්‍රතික්ෂේප වුණා නම් එතනදී නමුත් ඔබ දැන් නැවත ඔබේ රටට යනවා. ඔබගේ රටට යාමේදී ඒ ඔබගේ රට ලංකාව නම් ලංකාවේ අවශ්‍ය රාජ්‍ය ආයතන වලට ඔබගේ සමහර විස්තර අවශ්‍ය වෙනවා. උදාහරණ විදිහට ඔබගේ ජෛව දත්ත වෙන්න පුළුවන්, ඔබගේ ඡායාරූප වෙන්න පුළුවන්, ඔබගේ ඇඟිලි සලකුණු වෙන්න පුළුවන්. මේ වගේ දත්ත සහ මේ වගේ වාර්තා ඒ අවශ්‍යතාවයේ පරිදි නමුත් ආරක්ෂිත තත්ත්වයන් යටතේ ඒ අදාළ රටට ලබා දෙන්නට ඔවුන් කටයුතු කරනවා. නමුත් සමස්තයක් විදිහට කියන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ඔබ දෙන ලේඛන, ඔබ දෙන විස්තර ඉතාම දැඩිව ආරක්ෂාකාරීව ඔවුන් ආරක්ෂා කරනවායි කියන එක. හොඳයි මදු. ඉතින් ඔබටත්
යම් වීස කාණ්ඩයක් යටතේ මෙවන් වූ සම්මුඛ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නට අවශ්‍ය වෙන ඒ හා සැබැදි නීතිමය තත්ත්වයන් පිළිබඳව ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන පිළිබඳව දැනුවත් වීමට අවශ්‍යයි නම් ඔබට පුළුවන් ඒ සඳහා වන නීතිමය උපදෙස් වර්ණා ලීගල් ආයතනය සමග සම්බන්ධ වෙලා ලබා ගන්නට විත්තිං විශේෂයෙන්ම වර්ණා ලීගල් ආයතනය වසර ගණනාවක්ම ඔස්ට්‍රේලියාවේ දැනෙනම් ප්‍රදේශයේ පවතින ඉතාමත් විශ්වසනීය සේවාවක් ලබා දෙන ආයතනයක් ලෙස අපි හඳුන්වන්නට පුළුවන්. ඉතින් එහි නීතිඥ කණ්ඩායම සහ ප්‍රධාන නීතිඥ මදු වර්ණකුල සූර්ය මහත්මියව ඔබට හමුවන්නට අවස්ථාව තිනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය තොරතුරු නීතිමය කටයුතු පිළිබඳව දැනුවත් වන්නට. ඉතින් මදු මහත්මිය ඔබව සම්බන්ධ වන ආකාරය පිළිබඳව දැනුවත් කළොත්. ඔව් හේෂානි, මේ අදාළ සම්මුඛ සාකච්ඡාවලට යන්නට හෝ ඒ අවශ්‍ය තොරතුරු ලබා ගන්නට නම් අපගේ සහාය ලබා ගන්නට පුළුවන් ඔබට. අපට දුරකථන ඇමතුම් ලබා දෙන්නට පුළුවන් 03 9792 9997, වෙබ් අඩවිය www.varnalegal.com, info@varnalegal.com, අපේ විද්‍යුත් තැපෑල. ඉතින් ඒ වගේම තමයි වර්ණා ලීගල් ආයතනය කියන්නේ ඔස්ට්‍රේලියාවේ පමණක් නෙවෙයි ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවෙත් ඉතාලියෙත් ඔවුන්ගේ ශාඛාවන් තියෙනවා. ඉතින් ඔබට මේ රාජ්‍යයන්වල ඉන්න ඕනෑම අයෙකුට වර්ණා ලීගල් ආයතනය සමග සම්බන්ධ වීමට හැකියාව තියෙනවා ඔබගේ සියලු නීතිමය කටයුතු සඳහා. ඉතින් විශේෂයෙන්ම අපි ශ්‍රී ලාංකිකයන්ට කියන්න තින් අපේ භාෂාවෙන් අපේ සිංහල බසින් කතා කරලා ඔබට අවශ්‍ය සියලුම නීතිමය කටයුතු කරන්නට ඔබ වර්ණා ලීගල් ආයතනයට ගියොත් ඔබට හැකියාව තියෙනවා. ඉතින් සම්බන්ධ වෙන්න වර්ණා ලීගල් ආයතනය සමග ඔබට විශ්වසනීය සේවාවක් ලබා ගැනීම සඳහා. එසේනම් අපි විශ්වවාහිනී නාලිකාව වර්ණා ලීගල් ආයතනය සමග ප්‍රධාන නීතිඥ මදු වර්ණකුල සූර්ය මහත්මිය සමග මේ ගෙනෙනු ලබන ඔස්ට්‍රේලියානු නීතිය සහ ඔබ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් මේ ආකාරයෙන් නිමා කරනවා. ඉතින් ඉදිරියේදීත් වෙනස් වන සහ අලුත් වන නීති රීති පිළිබඳව ඔබව දැනුවත් කරන බලාපොරොත්තු වෙන. එසේනම් මදු වර්ණකුල සූර්ය මහත්මිය අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඔබට විශ්වවාහිනී නාලිකාව සමග එකතු වෙලා මේ සිදු කරන සමාජ ක්‍රියාව සම්බන්ධයෙන්. ඉදිරියේදීත් එහෙනම් ඉදිරි සතිවලදීත් හමු වන බලාපොරොත්තු වෙන අද දිනදී අපි ඔබේ නිවසෙන් සමුගෙන යනවා ඔබ සියලු දෙනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරමින්. අයිබෝවන් අයිබෝවන්. විශ්වවාහිනී